ධර්ම ශ්‍රවණය කරනවා කියන එකත් පරතෝ ഘോഷ ප්‍රත්‍ය ලැබනවා කියන එකත් දෙකම එකක්ද කියලා දැනගන්න. ඔව් ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තානේ ධම්ම ශ්‍රවණය කිරීම තමයි දැන් පළවෙනි බුද්ධ ඥානය මොකද්ද? දැන් බුද්ධ ඥාන තියෙනවා 73ක්. පටිච්චසමුප්පාද මග්ග ප්‍රකරණේ, පဋාණ ප්‍රකරණේ බුද්ධ ඥාන 73ක් තියෙනවා. පළවෙනි බුද්ධ ඥානය මොකද්ද? සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං බුද්ධ ඥානං. එතකොට සුතමේ ඥානය ලැබීම තමයි පරතෝගෝච ප්‍රත්‍ය ලැබීම, සම්මාදිට්ඨියට පත්වීම, හිත පිරිසිදු කර ගැනීම, ඇත්ත ඇති ඇතියට දැකීම, ප්‍රඥාව මතුවීම. එතකොට මේ සුතමේ ඥානය නොලබා යම් කිසි කෙනෙක් සීලමේ ඥානය පුරුදු කරන්න වැඩක් වෙන්න. දෙවෙනි ඥානය තමා සෝතාපදානී පඤ්ඤා සුතමේ ඥානං බුද්ධ ඥානං. පළවෙනි එක සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං. එතකොට ශ්‍රවණය නොකර බණ දහම භව නසන ක්‍රමය, ඒක ශ්‍රමණය නොකර සංවරට්ටේන සීලං වෙන්නේ නැහැ. සිල් රැක්කට මේක වෙන්නේ නැහැ. දැන් මිනිස්සු මේ බණ නොඅසා ධර්මය නොදැන භව නසන ක්‍රමය නොදැන පන්සිල් ගන්නවා, අටසිල් ගන්නවා, සාමනේර සිල් ගන්නවා, දසසිල් ගන්නවා, උපසම්පදා සිල් ගන්නවා. සිල් ගත්තට ඒවා යං සමාදානං තං වතං සීලබ්බත පරාමාසයට අහු වෙනවා. සංවරට්ඨේන සීලං පූර්ණ වෙන්න නම් අර සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං තියෙන්න ඕන. ඒක අනුවයි ඊට පස්සේ අර සීලෙන් සංවර වූ පසුවයි අර ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා භාවනාමේ ඥානය ලැබෙන්නේ. එක බුද්ධ ඥානය. මේ අනුව හොඳට තේරුම් ගන්න ඕන මේ සුතමේ ඥානය, සීලමේ ඥානය, භාවනාමේ ඥානය මිනිහෙකුට ලැබෙන්න බණ අහන්නම ඕන, ධර්මය ශ්‍රවණය කරන්නම ඕන, ධම්ම ශ්‍රවණ කාලෙම කරන්න ඕන. තවත් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමින් වහන්ස. දැන් මේ ධර්ම ශ්‍රවණය කරනකොට අපි දැන් ගුවන් විදුලියෙන්, මේ ටීවී එකෙන්, වෙනත් ඔය මේ අන්තර්ජාලයෙන් වගේ සංවේදන මාර්ගවලින් අපි බණ අහනවා. ඊට අමතරව දැන් ඔබ වහන්සේ අපිට දැන් බණ කියනවා වගේ අභිමුඛයේ ඉඳගෙනත් බණ අහනවා. අභිමුඛයේ ඉඳගෙන බණ ඇහුවොත් තමයි පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන්නේ. අර ගුවන් විදුලියෙන්, රේඩියෝ එකෙන්, රූපවාහිනියෙන්, සීඩී තටියකින්, ඉන්ටර්නෙට් එකකින් බණ අහන එක, ඒක සුතමේ ඥානය ලැබෙනවා. ඒක පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන්න ප්‍රමාණවත් නැහැ. දැන් මෙතෙන්දී ඔබට මේ මම කියන දහම ඇහුවහම ඔබට ගැටලුවක් ප්‍රශ්නයක් නොපැහැදිලි තැනක් තියෙනවනම් දැන් මේ වෙලාවේ ප්‍රශ්නයක් අහලා ඒක විසඳගන්න පුළුවන්. ඔබට සීඩී තටියකින් ඕක පුළුවන්ද? බෑ. ගුවන් විදුලියෙන් ඕක පුළුවන්ද? බෑ. බෑ. මේක ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒක පරතෝ ഘോഷක ප්‍රත්‍යය නොවේ. ඒක සුතමේ ඥානයි. හැබැයි පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබුණ කෙනෙකුට එක්වරක් හෝ පරතෝ ഘോഷක ප්‍රත්‍ය ආර්යයන් වහන්සේ කෙනෙකුගෙන් ලැබූ කෙනෙකුට, අර දසන පහතබ්බා තේරුම් ගත්ත කෙනෙකුට, සද්දස්ස කුලපුත්තස්ස වූ කෙනෙකුට, ඊට පස්සේ අර ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන්, ඉන්ටර්නෙට් එකෙන්, රේඩියෝ එකෙන්, සීඩී තටියකින් සුතමේ ඥානය ලැබීම ඒක වටිනවා, ඒක ප්‍රයෝජනවත්. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා පළමු කොටම මේ පරතෝ ഘോഷක ප්‍රත්‍යත් සම්මාදිට්ඨියටත් පත්වීම තමයි නිවන් මඟට උපකාරක පළවෙනි ලක්ෂණය. ඒ නිසා දැන් ඔය බොහෝ පින්වතුන් ඇවිල්ලා කියනවා පිටරට ඉන්න අය, ඉටි අය, බොහෝ අය අපි මේ භාවනා වැඩසටහන හැම එකක්ම ශ්‍රවණය කළා. හැබැයි පරතෝ ഘോഷක ප්‍රත්‍ය නෙමෙයි ලැබෙන්නේ, සුතමේ ඥාන. පරතෝ ഘോഷක ප්‍රත්‍ය එකවරක් හෝ ලබාගත් කෙනෙකුටයි මේකේ වෙනස තේරෙන්නේ. වෙනසක් තියෙනවා. ඒක නිසා අර අභිමුඛව පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ හිතේ තියෙන මේ දැක්ම දෘෂ්ටි ආකල්පය වෙනස් කරගත්ත කෙනෙක් තමයි සද්දස්ස ගුළු පුත්තස්ස තත්වයට පත් වෙන්නේ. සද්දෝ හෝති වෙන්නේ, සද්දා ඉන්ද්‍රිය මතුවෙන්නේ,
සද්ධා ඉන්ද්‍රිය මතුවෙච්ච කෙනෙකුටයි මේ ධර්මය හරියට අනුගමනය කරලා තමන්ට මගපල් ලබා ගන්න කෙලෙස් වලින් තොර වෙන්න පුළුවන්කම ලැබෙනවා. වහන්සේට දීර්ඝායු වේවා.